ක්‍රිකට්‍රීඩාවේ විප්ලවයක් විදිහට ගොඩක් අය හඳුන්වපු T20 තරග රටාවට බොහොම ඉක්මනින් හැඩගැසුණු කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායම. අපිට දැවැන්ත පහරවල් එල්ල කරන ක්‍රීඩකයෝ අඩු වුණාට අපිට පිටියේ ඕනෑම තැනකින් පහර එල්ල කරන්න පුළුවන් ක්‍රීඩකයෝ හිටපු නිසා අපිට දැවැන්ත ප්‍රහාරකයෝ ඉන්න කණ්ඩායම් ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හැකියාව එක්ක T20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම හඳුන්වා දීපු දවසේ ඉඳන් අවුරුද්දක කාලයක් අංක 1 හිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම. 2009 ඉඳන් 2014 වෙනකන් T20 ලෝක කුසලාන තරගාවලියේ අවසාන තරගයට අඛණ්ඩවම සුදුසුකම් ලැබපු අපි 2014 දී ලෝක කුසලානේ දිනා ගන්නත් සමත් වෙනවා. මේ විදිහට T20 වල කිරුළ හිමි කරගෙන හිටපු අපිට දැන් මොකද වෙලා තියෙන්නේ? 2019 අවුරුද්ද ආරම්භයේම අපිට අහන්න ලැබුණු ආරංචියකින් කියුනේ අතීතයේ අපිට T20 වලින් ලැබුණු තැනට දැන් මොකද වෙලා තියෙන්නේ කියන එක. 2020 තියෙන ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබන්න නම් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කරන්න වෙලා. ඒ ලෝක කුසලානේ සෙල්ලම් කරන කණ්ඩායම් 12න් 8ක් විතරක් කෙලින්ම තරගාවලියට ක්‍රීඩා කරන්න ශ්‍රේණිගත කිරීම වල පහළ ඉන්න අය අතරින් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් තියලා එතනින් හොඳම සුදුසු හතරක් තේරන විදිහට තමයි තරගාවලිය සැලසුම් කරලා තියෙන්නේ. 2018 දෙසැම්බර් 31 වෙද්දී අපි ශ්‍රේණිගත කිරීම වල මුල් කණ්ඩායම් 8 අතරේ නොහිටපු නිසා තමයි අපිට නම්බු පිටින් 2020 ලෝක කුසලානේට යන්න බැරි වෙන්නේ. මේ අවනම්බුව ගැන 2014 ශ්‍රී ලංකා ලෝක කුසලානේ දිනද්දී කණ්ඩායම් මෙහෙයපු නැවත සීමිත පන්දුවාර තරගවල නායකත්වය ලැබපු මාලිංග කියලා තිබුණේ මෙහෙම කතාවක්. අපිට එකෙල්ලේම ලෝක කුසලාන තරගාවලියට යන්න නොලැබීම නම් ලොකු බලාපොරොත්තු කඩවීමක්. ඒ වුණත් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී හොඳින් ක්‍රීඩා කරලා අපේ ස්ථානය වෙන් කරගන්න අපට පුළුවන්. අවමානය කොහොම වුණත් පෙරළෙන පිට හොඳයි කියන තැන තමයි මාලිංග දැන් ඉන්නේ. අවසන් මහතරඟ තුනක් ක්‍රීඩා කරලා ඉන්න එකක් දිනාගත්තු අපි වගේ කණ්ඩායමක් හොඳම කණ්ඩායම් 8 අතරේ ඉන්න ඕන කියන එක ඕන කෙනෙකුගේ අපේක්ෂාවක් තමයි. ඒත් මේ වෙලාවේදී සුදුසුකම් තේරීමේ තරගාවලියේදී අපට ලැබෙන අතිරේක තරඟ අවස්ථාවක් කරගෙන පිළිමලුම් පිටු දකීමේ තරගාවලිය සඳහා හොඳින් සූදානම් වෙන්න අපි උත්සාහ කරනවා. මේ දවස්වල පරාජයන් එක්ක ටිකක් පස්සට ගින් හිටියත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී නැවත සුපුරුදු රිද්මයට එනවා කියන ලොකු විශ්වාසය තමයි අපිට වගේම මාලිංගටත් තියෙන්නේ. අපිට ඉතාමත් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. ජයග්‍රහණය කියන්නේ නියම වේලාවෙදී හොඳින් ක්‍රීඩා කිරීම පිළිබඳ ප්‍රශ්නයක් විතරයි. අපිට අපේ දවස ආවම ලෝකේ ඕනෑම කණ්ඩායමක් පරාජය කරන්න පුළුවන්. අපි මේ තත්ත්වයට වැටෙන්න කවුද වග කියන්න ඕන? මේ අවනම්බුව ගැන ඔයාට හිතට එන දේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව කමෙන්ට් එකකින් මුදා හරින්නත් අමතක කරන්න එපා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙදීන් ඔයාලට සුබ දවසක්.